පසුගිය දවස්වල ලෝකයේම කතා වුණු පන්දු පල්දු කිරීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු කුමාර සංගකාරත් අදහස් දක්වලා තිබුණා. සංග කියලා තිබුණේ ඔස්ට්‍රේලියාව තමන්ගේ හොඳම ක්‍රීඩකයෝ තුන් දෙනෙකුට මේ විදිහට දහනමක් දීලා තියෙන්නේ අනිත් රටවලටත් හොඳ පණිවිඩයක් එක්ක කියලා. ක්‍රිකට් ඔස්ට්‍රේලියා අරගෙන තියෙන පියවර හරි ශක්තිමත්. ඒ වගේම ඒකෙන් ලොකු පණිවිඩයක් ලබා දෙනවා. මම හිතන්නේ මේ දඬුවම ගැන ක්‍රිකට් ලෝකයේම හිතන්න ඕන. මොකද ක්‍රිකට් ඔස්ට්‍රේලියා මේ දඬුවම දීලා තියෙන්නේ තමන්ගේ හොඳම ක්‍රීඩකයෝ දෙදෙනෙකුට. එතනින්ගොම පෙන්නනවා තමන්ගේ ගෙදර පිරිසිදු කරගන්න තමන් ඕනම දෙයක් කරන්න සූදානම් කියලා ICC වගේම මුළු ලෝකෙටම. ඇත්තටම කිව්වොත් ක්‍රීඩකයන් විදියට හිතුවොත් මේ දඬුවම කටුක වැඩි. හැබැයි මෙතෙන්දී ඔස්ට්‍රේලියාව පෙන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මහතුරුන්ගේ ක්‍රීඩාවක් විදියට තබා ගන්න ICC ගන්න පියවර තද මදිද කියන එකත් හිතෙනවා. මොකද ICC දීපු දඬුවමට වඩා ගොඩක් ධර්ම දඬුවමක් තමයි ඔස්ට්‍රේලියාවෙන් දීලා තියෙන්නේ. මේ විදියට දඬුවම් දීලා විතරක් ක්‍රිකට් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් සංග මෙතෙන්දී මතු කරලා තියෙනවා. මේ දඬුවම අතිශයම කටුකයි. හැබැයි එහෙම කිව්වට පන්දු පල්දු කරන එකට අපිට සමාවක් දෙන්නත් බෑ. පන්දු පල්දු කරන්න යොදාගන්නේ ඇඟිලිද, නියපොතුද, ට්‍රොෆි කොළයක්ද, වැලිකඩ දාසියක්ද, එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයක්ද කියන එකට වඩා මේකේ අරමුණ ගැන තමයි හිතන්න ඕන. විවිධ වංචාවක් වෙන එක වළක්ව ගන්න ICC අවශ්‍ය ප්‍රවේර ප්‍රමාණවත් පරිදි අරගෙන තියෙනවද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕන. නැත්නම් ওই සිද්ධි වෙනත් විදියකට නැවතත් වෙන්න පුළුවන්. සංග මෙතෙන්දී කියන්නේ ස්මිත් තමන්ගේ කණ්ඩායමේ ඉන්න ලාබාලම ක්‍රීඩකයා දාලා මේ වැඩේ කරවගත්ත එක නම් තමන් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ කියලා. ස්ටෝනි ස්මිත් සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් එකතු වෙලා මේ වැඩේ කරන්න කණ්ඩායමට අලුතින් ආපු ලාබාලම ක්‍රීඩකයාට පැවරීම මට හිතා ගන්න බෑ. මොකද එතනින් ඒ ලාබාලම ක්‍රීඩකයාගේ අනාගතයම විනාශ වෙන්න පුළුවන්. ස්මිත් වොන කියන්නේ විශ්මය ජනක හැකියාවන් තියෙන ක්‍රීඩකයෝ. හැබැයි මේ දෙන්න කරපු මේ වැඩේ ගැන මම අනුමත කරන්නේ නැහැ. නිව්සීලන්ත වල සිදුවුණු මේ සිදුවීම් වගේ දේවල් ඉතිහාසයේ වෙලා තියෙනවා. හැබැයි මේ සිද්ධියට ලැබුණු අවධානය වගේම පියවරත් ගොඩක් වෙනස්. මම හිතන්නේ මේ පණිවිඩය ඔස්ට්‍රේලියාව වගේම ලෝකයේ පුරාම ඉන්න තරුණ ක්‍රීඩකයන්ට හොඳ පාඩමක් වෙයි. ඒ සංගගේ අදහස. ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න මේ සිද්ධියට දීපු දඬුවම සාධාරණද කියලා. ඒ වගේම මේ වීඩියෝ දිනපතා බලන්න අපිට එකතු වෙන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.